බැංකුවතින් සල්ලි ගන්න විදිය කියලා දෙන වීඩියෝ එකක් මම මීට කලින් කරා. මම මේ වීඩියෝ එකේ කරේ මහජන බැංකුවේ බැංකුවතකින් සල්ලි ගන්න ක්‍රමය ගැන. මගේ වීඩියෝ බලන ෂාන් ගමගේ කියන යාළුවෙක් මට කමෙන්ට් එකක් දාලා තිබුණා කමර්ෂල් බැංකුවතෙන් සල්ලි ගන්න කොහොමද කියලා දෙන්න කියලා. මම මුලින්ම සමාව ඉල්ලනවා ෂාන් ගමගේ මහත්මයාගෙන් එයා වෙනුවෙන් මේ වීඩියෝ එක කරන්න මෙච්චර කාලයක් පරක්කු වෙච්ච එකට. මොකද එයා කමෙන්ට් එක දාලා මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට දවස් 8ක් වෙනවා. ඇත්තටම මහජන බැංකුවේ බැංකු පොත සල්ලි ගන්නවට වඩා කමර්ෂල් බැංකුවේ බැංකු පොතින් සල්ලි ගන්නකොට පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඉතින් මේ ගැන ෂාන් ගමගේ මහත්මයා ඉල්ලපු නිසා මම මේ ගැන හොයලා වීඩියෝ එක කරන්න පොඩි කාලයක් ගත වුණා. මෙච්චර කාලයක් ප්‍රමාද වීම ගැන මම ආයෙත් වතාවක් ෂාන් ගමගේ මහත්මයාගෙන් සමාව ඉල්ලනවා. දැන් එහෙනම් අපි අපේ වීඩියෝ එකට යමු. අද මම ඔයාලට කියලා දෙන්නේ කමර්ෂල් බැංකුවේ බැංකු පොතෙන් සල්ලි ගන්න විදිය ගැන. ඉතින් මේ වැඩේ කරන්න ඔයා අනිවාර්යයෙන් බැංකුවට යන්න ඕන. හැබැයි බැංකුවට යන්න කලින් ඔයා ඔයාගේ ජාතික හැඳුනුම් පතත් ඒ වගේම ඉදිරි කිරීමේ ගිණුම් පාස්පොතත් අරගෙන යන්න ඕන. පෑනකුත් අරන් යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයා බැංකු පොතයි අයිඩෙන්ටි කාඩ් එකයි පෑනයි අරගෙන බැංකුවට යන්න. බැංකුවට ගියාම සාමාන්‍යයෙන් හැම බැංකුවකම තියෙනවා බැංකුවත් එක්ක ගනුදෙනු කරනකොට ඒ ගනුදෙනු කරන කෙනා පුරවන්න ඕන ස්ලිප් එකක්. අපි දැන් කමර්ෂල් බැංකුවේනේ සල්ලි ගන්න හදන්නේ. ඉතින් ඒ නිසා කමර්ෂල් බැංකුවට ගියාම සුදු පාට කොලේ රතු පාටින් print කරපු ස්ලිප් එකක් තියෙනවා. ඒක ඉතිරි කිරීමේ ගිණු මුදල් ආපසු ගැනුම් පත කියලා තමයි උඩින් ලියලා තියෙන්නේ. මෙන්න මේක තමයි ඒ ස්ලිප් එක. ඔයා බැංකුවට ගිහිල්ලා ස්ලිප් තියෙන තැනින් මෙන්න මේ ස්ලිප් එක ගන්න ඕන. ස්ලිප් එක ගනිද්දී පිටිපස්සත් පොඩ්ඩක් හරවල් බලන්න පිටිපස්සේ මෙන්න මේ වගේ විස්තරයක්වත් පුරවන්න තියනවද කියලා. එතකොට එකම කොලේ දෙපැත්තම print කරලා තියෙන්නේ. අපි මේ දෙපැත්තම විස්තර පුරවන්න තියෙනවා. හරි. දැන් අපි මුලින්ම මේ ස්ලිප් එකත් අරගෙන බැංකුවේ ස්ලිප් තියෙන තැන ළඟම තියෙනවා ඒ ස්ලිප් පුරවන්න තැන. පොඩි මේසයක් වගේ තියෙන්නේ. ඉතින් අපි එතනට ගිහිල්ලා මේ ස්ලිප් එක පුරවන්න ඕන. මුලින්ම අපි කරන්න ඕන මේ බැංකුවේ අපි මුදල් ගන්න දිනය දාන එක. ඉතින් අපි මුදල් ගන්න යන දිනය තමයි මෙතන දාන්න ඕන. මුලින්ම දිනය, ඊට පස්සේ මාසය, ඊට පස්සේ අවුරුද්ද. මේ ඊතලෙන් පෙන්වලා තියෙන්නේ අන්න එතන තමයි දිනය, මාසය, අවුරුද්ද දාන්න තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේ වගේ අපේ අතේ තියෙන පෑනෙන් අපි දිනය, මාසය, අවුරුද්ද ලියනවා. දැන් වැඩේ පැහැදිලිනේ. අකුරු ලියනකොට කොටුවෙන් එළියට යන්න ඇති වෙන්න ලියන්න පොඩ්ඩක් උත්සාහ කරන්න. දැන් අපි දිනේ දාලා ඉවරයිනේ. දැන් ඊට පස්සේ අපි ලියන්න ඕන අපි කමර්ෂල් බැංකුවේ මුදල් ගනුදෙනු කරන්න බැංකු පොතක් ආරම්භ කරනවනේ. අන්න ඒ බැංකු පොත ආරම්භ කරපු ශාඛාව තමයි මෙතන ලියන්න ඕන. මේ තියෙන ඊතලෙන් පෙන්වලා තියෙන්නේ ශාඛාව ලියන්න ඕන තැන. ඉතින් මගේ බැංකු පොතේ ශාඛාව වෙන්නේ මාතර ශාඛාව. ඒ නිසා මම මාතර කියලා මෙතන ලියනවා. ඊට පස්සේ ආලුවනේ අපි අර දිනේ දාපු දැනට යටින් තියෙනවා ගිණුම් මංකේ සටහන් කරන්න තැනක්. මේ ඊතලෙන් පෙන්වලා තියෙන්නේ අන්න එතන. එතනට ඉලක්කම් 10ක් තියෙන අපේ ගිණුම් මංකේ ඇතුළත් කරන්න ඕන. ඉතින් මේක මේ විදිහට නිවැරදිව ඇතුළත් කරාම අපි අපේ වැඩේ කොටස් 3ක් ඉවර කරලා තියෙන්නේ. ඒ උඩ කෑල්ල අපි සම්පූර්ණයෙන් පුරවලා ඉවරයි. දැන් ඊට පස්සේ ඒකේ දෙවෙනි කැටගරියකට තමයි අපිට යන්න තියෙන්නේ. මෙතනදී ඔයාලට පේනව නේද මං ඊතලෙන් පේනලා තියෙන දැන ගිණුම් කරුගේ නම කියලා තියෙන්නේ. අන්න එතනට දාන්න ඕන අපේ බැංකු පොතේ තියෙන නම. සම්පූර්ණ නම දාන්න මෙතන ඇත්තටම ඉඩ මදි. ඒ නිසා මුලකුරුත් එක්ක නම දැම්මනම් හරි. ඉතින් මෙතනදී මම නම ලියලා තියෙන්නේ. හැබැයි මෙතන මගේ අකුරු නම් එච්චර ලස්සන නැහැ. ඒත් ගැටලුවක් නැහැ. යම් කෙනෙකුට කියව ගන්න පුළුවන් විදිහට අකුරු ලියා ගන්න පුළුවන් නම් වැඩේ ගොඩ. ඊට පස්සේ දැන් මෙතන ගිණුම් කරුගේ නම දැම්මෙන් පස්සේ තවත් වැඩක් කරන්න තියෙනවා. දැන් මෙතන අපි ලියන්න ඕන ගන්න බලාපොරොත්තු වෙන මුදල. ඉතින් මෙතනදී මම ඊතල පෙන්නලා තියෙනවානේ අන්න එතන තමයි ගන්න බලාපොරොත්තු වෙන මුදල ලියන්න තියෙන්නේ. මේක ඉලක්කමෙන් ලියන්න තියෙන තැන. මෙතන ඔයාලට පේනව නේද? මෙතන කොටු 11ක් තියෙනවා. ඔයාලට පේනවනේ මේකේ අන්තිම කොටු දෙක තමයි 7 කියලා තියෙන්නේ. ඒ කොටු දෙකේ 7 ඉල්ලන්නේ නැති නිසා 7 කියන තැන තියෙන තැන ඉරකින් කපලා දානවා.
මම ගන්න බලාපොරොත්තු වෙන්නේ රුපියල් 500ක මුදලක්. ඉතින් 500 මෙන්න මේ විදිහට තමයි ඔයා සටහන් කරන්න ඕන. දැන් ඊයේ වැඩෙත් අපි හරියට කරා. ඊට පස්සේ අපි පුරවන්න ඕන ගණන අකුරින්. ඒ කියන්නේ අපි මුදල් ගන්න බලාපොරොත්තු වෙන ගාන අකුරෙන් ලියන්න ඕන. ඉතින් මෙන්න මේ ඊතලෙන් තියෙන්නේ අන්න එතන තමයි ඒක ලියන්න තියෙන්නේ. ඉතින් මම රුපියල් 500ක් නේ ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා 500ක් පමණි කියලා මෙහෙම ලියන්න ඕන. අකුරු ලස්සන නෑ කියලා මෙහෙම ගැටලුවක් කරගන්න එපා. අපිට පුළුවන් විදියට අපේ අතකුරේ මේක ලියන්න තියෙන්නේ. දැන් අපි ඔන්න දිනය දැම්මා, ගිණුම් අංකය දැම්මා, බැංකු පොත තියෙන ශාඛාව දැම්මා, නම ලිව්වා, ගන්න ඕන ගාන අකුරෙන් ලිව්වා, ඉලක්කමිනුත් ලිව්වා. දැන් මේ ටික හොඳින් පරීක්ෂා කරලා බලන්න. හරියට පරීක්ෂා කරලා බලලා ඉවර වෙලා මෙන්න මේ ඊතලෙන් පෙන්වලා තියෙන ඕනේ තැනක් අන්න එතන අපි බැංකු පොතේ දාපු අත්සන දාන්න ඕන. මෙන්න මේ වගේ ඔයාගේ අත්සන කොටුවෙන් එළියට යන්නේ නැති වෙන්න තමයි දාන්න ඕන. සම්පූර්ණ දැම්මෙන් පස්සේ ඔයා හොඳින් බලන්න විස්තර හතක් අපි පුරවලා තියෙද කියලා. දිනය, ගිණුම් අංකය, ශාඛාව විස්තර තුනයි. තව ගිණුම් කරුගේ නම, ඊට පස්සේ ගණන අකුරින්, ගණන ඉලක්කමෙන් අත්සන. එතකොට එතන හතරයි, උඩ තුනයි, ඔක්කොම හතයි. විස්තර හත පිරෙව්වා. හරි. දැන් තාම ඉවර නෑ. තාම ඉවර නෑ. තව තියෙනවා. දැන් මේ කොලේ මේ පැත්ත සම්පූර්ණයෙන් පුරවලා ඉවරයිනේ. දැන් කොලේ අනිත් පැත්ත හරවන්න. උඩම තියෙනවා අපේ හැඳුනුම්පත් අංකය ලියන්න තැනක්. අන්න එතන අපේ හැඳුනුම්පත් අංකය හරියටම ලියන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ අපේ හැඳුනුම්පත් අංකය ලිව්වන් පස්සේ ඒත් එකම දෙනවා නිකුත් කළ දිනය කියලා. ඒ කියන්නේ හැඳුනුම්පත නිකුත් කරපු දිනය. අන්න ඒ දිනයත් අපි මෙතන දාන්න ඕන. දැන් මේකත් දැම්ම පස්සේ ආයෙත් අර මුල් පැත්තේ ලියපු අත්සනම මෙතන දාන්න තියෙනවා. ඒ කියන්නේ ඔන්න අපි අත්සන් දෙකක් මේ වෙනකොට දාලා, එකම විදිහ අත්සන් දෙකක් දාලා. දැන් ඔයා සම්පූර්ණයෙන් මේ ටික පිරෙව්වනේ. මේ පුරවපු කොලෙත් ඔයාගේ ජාතික හැඳුනුම්පතත් එක්ක පාස්පොත දෙන්න කවුන්ටරේට. බැංකුවේ තියෙන මුදල් ගනුදෙනු කරන කවුන්ටරේට මේ තුනම බාර දෙන්න. බාර දුන්නම ඒතන එන්න නිලධාරි මහත්මයා හෝ මහත්මිය ඔයාගේ මේ ඔක්කොම පරීක්ෂා කරලා බලලා ආයෙත් ඔයාගේ අතට ස්ලිප් එක විතරක් දෙනවා. ස්ලිප් එක දුන්නන් පස්සේ ඔයා යටම තියෙන මෙන්න මේ ඊතලෙන් පේන තැන මෙන්න මේ වගේ අත්සන දාලා ආයෙත් එයාලට දෙන්න ඕන. මෙන්න මේ වගේ ෆිල් වෙලා තියෙන්න ඕන. ඒ ටික එයාලා අරගෙන තමයි ඔයාට මුදල් ලබා දෙන්නේ. එතකොට මුදලුත් එක්ක පාස්පොතත්, ජාතික හැඳුනුම්පතත් ඔයාගේ අතට ලැබෙනවා. ඉතින් මේක පොඩ්ඩක් විතර එහාට මෙහාට වුණාට හරි ලේසි වැඩක්. ඉතින් මේ ගැන බය වෙන දෙයක් නැහැ. ඔයාට මේ වීඩියෝ එක හොඳින් ඔයා බැලුවා නම් ඔයාට කිසිම විදියක බයක් නැතුව මේ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. දැන් ඔන්න යාළුනේ මම මෙච්චර වෙලා ඔයාලට කියලා දුන්නේ මේ ගැන මම හොයලා මම දැනගත්ත දේවල්. ඉතින් මෙතනදී මම මොන හරි දෙයක් කිව්වේ නැත්නම් මොනව හරි අඩුපාඩු මේ වීඩියෝ එකේ තිබුණා නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක මම කරේ ෂාන් ගමගේ මහත්මිය වෙනුවෙන් වුණත් අපි හැමෝටම ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් ඒක ස්තුති හිමි වෙන්න ඕන ෂාන් ගමගේ මහත්මයට. ඔයාලා මේ වීඩියෝ ගැන මොනවා හරි හිතෙනවා නම් ඒ දැනත් යටින් කමෙන්ට් එකක් දාන්න. මේකේ මම කියලා දෙන විදිහ අඩුපාඩුවක් එහෙම නැත්නම් ඔයාලට නොතේරෙන දැනක් තියෙනවා නම් ඒකත් යටින් කමෙන්ට් එකක් දාන්න. මම හැම කමෙන්ට් එකකටම අනිවාර්යෙන් උත්තර ලබා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දෙන්න. මෙතනදී මම නොකියපු දෙයක් ඔයා දන්න දෙයක් තියෙනවා නම් අපි හැමෝටම දැනගන්න යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මේ වීඩියෝ එක මේ වෙනකන් නැරඹුවාට ගොඩක් 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 ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. ජය වේවා.